අපිට පේන කාරණයක් තමයි දැන් පවති නාණ්ඩු අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමට රටපුරා සිටින විශාල පිරිස් අපහා එක්වන්න පටන් අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේසිය ඉතිහාශය අවුරුදු හැත්තෑවක පමණ කාලයක් මේ අවුරුදු හැත්තෑවක පමණ කාලය තුළ අපි ආණ්ඩු පහිටවල තිබෙනවා හි පක්ෂයට ගීෙන්න් තිබෙනවා. ඇතිවරනට මුණනදී තිබෙනවා. නවසය හතලි සටෙන් පස්සෙන ඇතනං නිදහස් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි පුංචි මිනිසාට පොඩිමනිසාට වැඩිපුරම වැඩකරපු දේශපාලන පක්ෂය. ඒනිසා අපිට බන්ඩාරනායක යුග පිළිබඳවත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ යාණ්ඩු පිළිබඳවත් අපිට බොහෝදේ සතුට එන්න පුළුවංකම තිබෙනවා. ඒත් අත්වයන් නුඩ ප්‍රධාන වශයෙන් ඉදිරි මාස කීපය බලාපොරොත්තිවයන පක්ෂය ඉතාමත් වැදගත් වැඩකොට සක් ඉදිරියේදී කරලා රටේ ප්‍රධාන දේශපාන පක්ෂයක් බෞට පත් කරන්න සමමාරය ඉතන්න පුළලා අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරීණ දාතර දෙෙනයි ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෝමද මේ රටේ ආණ්ඩුහදන්න කියලා ානායකමැති ක්දන්නවසිය හත්ත හතේ රාජයට පත්වුණාම ශ්‍රී ලංකාන දහස් පක්ෂය ශ්‍රී ලංකාන නිදහස් පක්ෂයේ ආසන අට බැස්සා අපේ අද පාල්ලිමේන්තු බන්ත්‍රීවරු ඉන්නවා දාහතර දෙනෙක් ඒගනිසා හැත්්‍ය හතේ පරාජයට වඩා ඉහළ තැනක අපි ඉන්නවා ද අපිට රටක් පිදිට සිතියුතු දේවල් බොහෝතිබෙරවා රටේ පවතින තත්ත්වේ ආර්ථිකය දේශපාලනය අනුත්විධ ප්‍රශ්න ලෙඩරෝග කුසගන්න දුගීභාවය විරැකියාව මෙවැනි ප්‍රශ්න තුළ මේ රට දවස දවස ඉතා අසීරු අමාරු තැනකටය බව අපිට පයවා. ඒමනං අපි රට ගොඩ නැගීම සඳහා ගොඩ ගැනීම සඳහා. ශ්‍රී ලංකා නිජාස් පක්ෂය මූලිකත්වයගත් නායකත්වයගත් මේ රට ගැලපෙන ජාතිකවාදී ජාතික චින්තනය ගැරු කරන ස්්‍රදේශිකවාදී නව දේශපාන වැඩපියේ ලක්තුල ඉදිරි ආණ්ඩුවක් සඳහ ප පක්ෂෙ සංවිධානය කිරීම ජවශ්‍ය වන්නේ. පොදදු වැඩපිය ලක් අපි රට ඉදිරිපත් කරන්න බලාපපුරොත්වයනවා. ඒතුළ ඒකරාශී කරගන්න පුළුවන් දේශපාන පක්ෂමනවාද. ඒතුළ එකතුවෙන විද්ධතුන් කවුද. විසාාර්ධීන් කවුද. ේත්‍ර වල ප්‍රවීනයෙන් කවුද ඒ සෑම කෙනෙක් මාපියකට එකතු කරගන්න බලාපොරත්තුව වවා දේශපාලක්ට පමණක් රටක් කරන්න පුළුවන්ක මක් නෑ ඒවගේ පතමා රටක් කරන්න තනියම කෙනෙකුටත් බෑහ ජනතිවයිත්තුමාට ෝ අගමැතිබරයාට හෝ ඇමතිවන්න ලකට රට තනියම කරන්න බෑහ. රටක් කරන්න පාලිමේන්තුවේ දෙසේ විශ්පාම එකට හිටියත් බෑ. ජනතාවගේ ආසිර්වාදය සහභාගිත්වය සහ සයෝගේ සහ කැපවීමති එන්න ටෝන රජයක් සාර්ථක ඉස්සරහට යන්න ජනතාව අවතින් රජයෙන් ඇත්තුනොත් ඒ රජයගන්නාවක් කිසිදු වැඩපිල්ලක් සාර්ථක වේ නහැ ජනතාව රජත් එක්ක ඉන්නවනන් තමයි රජය කරන කටයුතුවට ජනතාවගේ ආසිිර්වාදය ලබල ඒ අන්්ඩෝගෙනියෙන් වැඩසටහන් සැලසුන් සියල්ල සාර්ථකයන්න ඒ නිසා ජනතවාදී ආණ්ඩුවක් කියන්නේ ජනතාවගේ සාභාගිත්තය සහ එකමුතුවතිබෙන දේශපාලඥා සහ ජනතාව ඒකරාශි වූ එකට බැඳු ආණඩුව ආන්ුතම ශ්‍රී ලංකා ාස් පක්ෂ හාශය තිවිිලතුවෙන්න. බණ්ඩාරනාකම ඇත්තුම පණස්සයි දිනපුහම ඒ කාලේ පාලිමිෙන්තුුවට ිල්ල ෑම ඇතුළට යන්න පුලුවන්කමත්තිබිලනෑ කලින් බණ්ඩාරනාකම ඇත්තුමා දිනපුහම පණසයේ චන්දෙන්. රටේ ජනතාව හර ගෝල්පේස් ගාවව තියන පරිලි පැල්ිවේතුවටගේ හිල්ල ඇතුළට හිල්ල මේක අපේ ආණ්ඩුව මේක අපේ පාල්ලිමේන්තුුව කියලා. මන්ත්‍රවුර ඇමතිවර ඉඳගන්න පුට්ුව මත ගාලා තියෙනවා අනේ මේක දැන් අපේ ආණ්ඩුවක් මේද ජනතාවගේ ආණ්ඩුවක්ටන ේද කියලා. ඒ ජනතාවගේ ආණ්ඩුවක් කියන්නේ මූලික වශයෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වගේම ජනතාවට කාලීන වශයෙන් වගේ ඉදිද දාව වගේම. ඉදිරියට බලපාන්න වූ කරනමුණද කියන කාරණාව ඉතාම දුර්දර්ශීලෙස තේරුම් අරගෙන පැහැදිි ඉලක්කයක් වැඩසටනක් තුළ රටක් ඉදිරියට ගෙන යමයි. මගේ පාලන කාලය තුළ දෙදස්පාලේ මං බොහොම පවිත්‍රර ජේතනාවෙන් ප්‍රාජපක්ෂ මමාතතුරුන්ගේ ආණ්ඩුවෙන් එලිටාව රටකොට ගන්න නොමුත් මගේ අනි පාර්ශවේ සඳහා ඉරදුන්නේ නෑ ඒගොල්ල වෙන මාණ්ඩුවක් හැදව ආ්ඩුව ඇතුළෙේ ඒක නිසා බලාපපුරද්දේවල් ඉෂ් කරන්න බැවුුණ. නොත් අපි බහෝ වැඩකොටසක් කළලා. ජාපාල් නාණ්ඩුවට පොහොට්ටුවේ මහත්තුරු වැන්නට. හොම පහැදිි කියන්න ඕන යයාපාන නාණ්ඩු විශාල වැඩකොට සක්කරපු ආහ්ඩුවක්මේ රටේ ධනවෙනි සංශෝධනය තොරතුර දැන ගැනීම පනත අෞෂද පනත එ වගේම අනකුත් ප්‍රදගත් පනත් ්‍රාශියක් වි පාලලිමේන්තුවේ සම්මත කෙරුවා. ජනතාවට රටේ ස්වාධීන කොමිසන් සබා තුළ තමන්ගේ අයිතිවාසිකන්තුළ මනුස්සතයේ තුළ මාන හෙකම් තුළ නැගේ ටීමේ අයිතියක් පැහදිලි කල්ලද. මාධ්‍ය දහස් සාතික කෙරවා. අධිකරණය නීතිය අපක්ෂපාතිී කෙරවා. මම කිසි දවසක ජනාධිපති කාලේ නඩුවක් පිළිබඳව කිස්සඳු විනි්කාර්තුමෙක් සමග කිසිම ශේෂත්‍රයක මයිස්ත්‍රාත්තුමාගේ ඉඳල අග්‍රමිශ්කාර්තුමා දක්වා. කිසි දවසක මම නඩුවක් පිළිබඳව කතා කරන්න නැහැ. අපි ඒ ආතනවට ස්වාධීනොත්වේ දුන්නා. ඒවකනමා ව්‍යාපාරික ශේත්‍රයේද රාජ්‍ය සේවකයාද ඒ සෑමගෙනකුටම නිදහසේ. වැඩ කරන්න දුන්නා. මගේ ආණ්ඩු කාලි කවදාවත් අමාත්‍යන්ස ලේකම්ල තනතුර දරපු අය ආ්ඩුවත්තක්ක වැඩ කරන්න බැහැ කියලා ඉල්ල අස්සලා ගනහැ කිසිවෙලාවක. අද බොහෝ විද්ධතුන් නාචාර මචාරවරුන් වවිධ ශේෂ්‍රල ප්‍රවීනයෙන් ඉන්න තනතුරලින් හිටපුුවන් ඉල්ල අස්ශලයනවා අපිට වැඩ කරන්න බැහැ කියලා. සමහරයි ආණ්ඩුවේ ප්‍රතිපත්තියට ගැල්පන්නේ කියලා ආ්ඩු සින් අස්කරු ලබන. මේ මගේ න ආඩු ලවලද මේ ටේ තිබුණේ නැහ. මූලික වශයෙන්ම එක්දාන්නවේ හැත්තේ හති පස්සේ මේ අනුපාත් චන්දර්ගමයත් රට හඳන්නා දුන්න විවෘතා ආර්ථිකය අපි හොඳ නරක දෙකම් වාරගන ගිල්ලම අපි අමාරුවට වැල්ලතිවෙන්නන්නේ විෘත ආර්ථික හොඳ පැත්තයි ජිගත ීතුව තිබුණේ නමුත් නරක පැත්තකුත් අපි ක්‍රියාත්ම කල්ලා. අද ඩොලර් හිග ආර්ථිකර්බුදය කියන මේ ප්‍රශ්නෝල්ට අපි පසුගේ අවුරදු හතලියක සියලු පාලකයින්. වගක යුතු ප්‍රශ්නයක් අද උඩට පතුවෙලා තිබෙනවා. මේරටේ දේශීය කර්මාන්ත දේශීය නිස්්පාදන. එක්දාානාවසිය හැත්තේ හවෙනකොට පිරිලා ඉතිණීගනාවය. ඒවා ප්‍රතිපල්ල වඩවඩා ලබමින්තිබුණේ. නමුත් ජයාර්ජ්‍යාවදන මහත්ත්‍යය හයම් පාහක බලයක් කරගන දේශීය කර්මාන්ත ඔක්කොන් හලා දේශී හාර නිස්පාන කෘෂකර්මාන්තය දේශීය අට පනගල්ලා. ඕනයක් ගනල් කණඩයි බොන්ඩයි අඳින්ඩයි යක් කෝම දුන්නවා. මේ කොල්ලම නගරේ පේමටල ඉතරන්නෙවෙයි අනුරාධ පුර පොළොන්නරුව අම්පාර හම්බන්තවට දිශරිික්වෙලත් පේමන්ටල පිටරටින්ං ගෙනාපු පාම් බනිස් පලතුරු එලවලු සෙල්ලම්බඩු මෙම පිරිෙන්න්න පටන් ගත්තා. මේරට නොගලපෙන අති සුකෝබෝගි වාහන පහුගේ අවුරුදු හතල් හි තුළ සෑමාණ්ඩු අක්මකිෙනවා. මේරටේ ආර්ථිකයට නොගලපෙන නිවාසලට අව්‍ය අති සොකෝබෝගී දේවල් සෑම ආණ්ඩුවක්ම පහුගිය අවුරුදු හතල්ලියක කාලේතුළ මේ රට ගන්න පටන්ගත්තා. විදේශ වච්කම් විදේශ විනිම කිසිම විනක් නැතුව මුල්ල විෙනයක් දැතුව විනාස කරන්න පටන්ගත්තා. ඒවෑ ප්‍රතිඵල්ල තමයි අද ඩොලර් හිකය. ඒනිසා සෑම ආණ්ඩුවක්ම හැත්ත හතිෙන් පස්සේ බලේ සිටේ මේ ඇතිවෙලා අතිබෙන ඩොලර් හිගේට වග කියන්න ටෝනෑ. මේ තත්වයෙන් ගොඩන්නට දවසදගේෙන් අපිට පුළුවන්කමක් වෙන එකක් නැහැ. මේ සඳහා පැති කීපයක් බැලිය යුතුවෙනවා රටක් වශයෙන් රටේ දේශය කර්මාන්ත දේශී යාහාරණ ස්පාද ඒ සියල්ල අපි වර්ධනය කර ගතුයි. වගේම ප්‍රධාන වචයෙන් ආනායනපනයි පිරටින් ගෙන්වන ඩුසහ අපි පිටරට යවන ේවල් පිළිබඳව අපි පැහැදිලි දැක්මක් ඇතුව වැඩ කරන්න ටෝනෑ. එක්දා නවසිය හැත්තෑ හතිෙන් පස්සේ කිසිම ආණ්ඩුවක් ිටන් ඩු ගැනීම සහ ජැවීම ආනායෙන්න අපන එන කාර්රයේද. වෙල්ලතශේෂය අඩුවන තත්ත්වයකට ප්‍රධාන වශයෙන්ම කටහිතු කල්ලා නැහැ එන්න එන්න වෙලඳ ශේෂය වැඩි වෙලාතමාති වෙන්නේ. එය එක තැනකට ඇවිල්ලනෑ එන්න එන්න ඇත් වෙලාති වෙන්න. ඒ නිසා අපි මේරටේ අනාගතේ වෙනෙන් මූලික වශයෙන්ම ශ්‍රී ලංකානනි ජහස් පක්ෂය විදියට ගැනයන වැඩපිළි වෙලේදී. අපිට අපේ රට කියන්න හැඟීම තුළ. අපිට ආහාර අපේ ඇඳුම් පැලඳු අපේ කුසිනිස්පාදන ඒ සියල්ල අපේ කියන දේවල් මේරටේ අපි හදාගන්නටඕන. ඒම නැතුව මේ රට ගොඩගන්න පුල්ුවංකමක් නැහැ. මේ සියල්ලු කටයුතුවලද නව තාක්ෂණ අවශ්‍යයි. අන්තර ජාතික සහයෝග අවශ්‍යයි. යුරෝපය වගේම ලෝකේ යද අනෙක් ශීන ගත්තත් ඉන්දියාව ගත්තත් ෘසිියාව ගත්තත් තුරෝපය ගත්තත්. ඒ මොන රටක් ගත්තත් අද. ඉහළම තාක්ෂණක දියුණු අති වෙන. ඒ දියුණු තාක්ෂණය අපි ලබාගන්නට ඕන. ඒ දියුණු තාක්ෂණය ලබා ගැීම වනා වෙනත් අපිට නොගැලපෙන දේවල් අප විෂන් පිටටින් ලබා නොගත යුතුයි කියන එක අපි පැහැදුලු තේරුම් ගන්න ඕන වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.